अलजसीरा रूपवाहिनी विसिन 2018 වසරේ වාර්තා කළ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවලදී සිදු වූ බව කියන තරඟ පාවාදීමේ සිද්ධීන් සම්බන්ධයෙන් වන විමර්ශන වසර 3ක කාලයකට පසුව අවසන් කළ බව ජගත් ක්‍රිකට් කවුන්සලය පවසනවා ඒ අනුව අදාළ සිද්ධීන් වලට සම්බන්ධ බව කිව් ශ්‍රී ලංකිකෙන් සිව් දෙනුක ඇතුළු පුද්ගලයන් 5 දෙනාට එරෙහිව චෝදනා ගොනු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි ICC නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ 2018 වසරේ මැයි 27 වනදා අල් ජසීරා රූපවාහිනිය විසින් මෙම තරඟ පාවා දීමේ අනාවරණය පළමුව සිදු කළ අතර එහිදී එංගලන්තය සහ ඉන්දියාව අතර 2016 වසරේ චෙන්නායිහි පැවති ටෙස්ට් තරඟය සහ 2017 වසරේ රංචීහිදී පැවති ඉන්දු ඕස්ට්‍රේලියානු ටෙස්ට් තරඟයද පාවා දී ඇති බවට හෙළිදරව් කළා ඒ සඳහා එංගලන්ත ක්‍රීඩකයන් 3 දෙනෙකු සහ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් 2 දෙනෙකු සම්බන්ධ බවටයි සඳහන් වුණේ එමෙන්ම ශ්‍රී ලංකාවේ තනතිරු සකස් කිරීමේදීද මෙම පාවා දීම සිදුව තිබූ බවට චෝදනා එල්ල වුණා මීට අදාළ විමර්ශන ප්‍රධාන පැතිකඩ තුනක් ඔස්සේ සිදු කළ බව ICC නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන්. එනම් අදාළ ප්‍රවෘත්තිමය වැඩසටහනෙන් එල්ල වූ චෝදනා ඊට සම්බන්ධ සැකකරුවන් සහ වැඩසටහන සඳහා සාක්ෂි සකස් කරගත් ආකාරය පිළිබඳව මෙහිදී අවධානය යොමු කර තිබෙනවා. මේ විමර්ශන සඳහා ICC විසින් ස්වාධීන ඔට්ටු ඇලීම සහ ක්‍රිකට් විශේෂඥයන් සිව් දෙනෙකු සම්බන්ධ කරගත් බව සඳහන්. එහිදී ඔවුන් සිව් දෙනාගේ මතය වී ඇත්තේ පාවා දුන් බවට චෝදනා එල්ල වූ සිද්ධීන් සම්පූර්ණයෙන්ම පුරෝකථනය කළ හැකි සිද්ධීන් බවටයි. එබැවින් එම සිද්ධීන් පාවා දීමේ සිද්ධීන් ලෙස හඳුනාගත නොහැකි බව ඔවුන් පෙන්වා දී තිබෙනවා. අල් ජසීරා මාධ්‍ය ආයතනයෙන් එල්ල කළ චෝදනාවල සෑම අංශයකම මූලික දුර්වලතා තිබූ බවයි ICC දූෂණ මර්ධන ඒකකයේ සාමාන්‍ය අධිකාරී ඇලෙක්ස් මාසල් සඳහන් කර සිටියේ. ඒ අනුව ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන් අදාළ ප්‍රවෘත්තිමය වැඩසටහනේදී අනාවරණය කෙරුණු පුද්ගලයන් 5 දෙනාට එරෙහිව ICC දූෂණ මර්ධන පනත යටතේ කිසිදු චෝදනාවක් ගොනු නොකරන බව ඔහු කියා සිටියා. මෙලෙස අනාවරණය වූ 5 දෙනා අතරට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ සහ හිටපු පකිස්තාන ක්‍රීඩක හසන් රාසාද ඇතුළත්. සෙසු 3 දෙනාගෙන් දෙදෙනෙකු ඌයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුයුක්තව පුහුණුකරුවන් ලෙස කටයුතු කළ ජීවන්ත කොළුතුංග හා තරිඳු මෙන්ඩිස් යන හිටපු ක්‍රීඩකයන්. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහාය කළමනාකරු වූ ඉන්දික තරංග අදාළ ප්‍රවෘත්තිමය වැඩසටහනේදී අනාවරණය කෙරුණු අනෙත් පුද්ගලයා වනවා. මෙම අනාවරණය හේතුවෙන් සිදු කෙරුණු පරීක්ෂණවලට සහායක් වශයෙන් ක්‍රිකට් ආයතනයට අනුයුක්තව සේවය කළ ජීවන්ත කුලතුංග තරිඳු මෙන්ඩිස් සහ ඉන්දික තරංගගේ සේවයද අත්විටීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබුණා. අපැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු ඉදිරියට දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර bell සලකුණ click කරන්න.